පාරදිකේ සමග රැඳිලෙන්න ඔයා මේ වෙනකොටත් දන්නවා සරණි තීරණයක් අරගෙන ඉවරයි ඒ රෙහන්ට ඇත්ත කියන්න නමුත් ඉතින් බණ්ඩ වගේම යාළුවෝ සෙට් එකත් උත්සාහ කරන්නේ සරණිගෙන් රෙහන් සදහටම ඈත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු කරලා දෙන්න ඉතින් නමුත් බණ්ඩා මේ දරන උත්සාහය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද එතන අපිට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා නමුත් මොනව වුණත් අපිට මෙන්න මෙහෙම හිතන්න පුළුවන් ඒ කියන්නේ ඉදිරියේදී රෙහාන් සර්ණි නැවතත් ගොඩක් ආදරෙන් ලං වෙනවා කියන දෙයට නම් අපිට ලොකු ඉඟියක් දෙන්න පුළුවන් වෙනවා මොකද සර්ණි රෙහාන් ගැන හිතනවා කියන්නේ රෙහාන්ට ඒ ආදරය දැනිලා රෙහාන්ටත් සර්ණිව අතාරින්න බෑ වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. ඉතින් සරණි රෙහන්ට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ ගොඩක් අවස්ථාවලදී සරණි ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඒක අවස්ථාවක් අපි මතක් කරලා දුන්නොත් ඔයාට මතක ඇති වත්සලාට පහර දීපු එක. ඉතින් වත්සලාට පහර දෙන්න තීරණය කළේ රෙහන් තමන්ට අහිමි වෙයි කියලා තිබිච්ච බය හින්දා. අපිට මතකයිනේ වත්සලාගේ ෆෝන් එක හම්බ වෙලා ඊට පස්සේ ඒ ෆෝන් එකේ රෙහන්ගේ නම්බර් එක තිබිලා ඒ දෙන්න මැසේජ් කරනවා දැකලා සරණි කොච්චර කේන්ති ගත්තද ඉතින් ඒ කේන්තියේ කොච්චර ලොකු වුණාද කියනවනම් ඒ දවස්වල බණ්ඩටත් කිසිම නිදහසක් තිබුණ නැහැ ඉතින් දැන් උන දෙය වෙලා ඉවරයි නැවත වතාවක් රෙහන් සරණි මුණ ගැහෙනවා කියන්නෙම මේ දෙන්නගේ හදවත් දෙක තාමත් එකට කිට්ටු වෙලා තියෙනවා කියන එක තමයි ඉතින් කවුරු හිතුවත් අම්මා නංගි මේ කවුරු හිතුවත් සරණි වගේම රෙහන්ව ඈඩ් කරන එක ලේසි නැහැ. නමුත් ඉතින් මේ දෙන්නගේ ගෙවල් වලින් මේ දෙන්නටම ලොකු විරෝධතා ගොඩක් එන්න පුළුවන්. එක පැත්තකින් සරණිට රෙහන්ගේ අම්මයි නංගි අකමැති වීම. තවත් පැත්තකින් රෙහන්ට සරණිගේ අම්මා ඒ වගේම තාත්තා අකමැති වීම. හැබැයි මේ දෙන්නටම කොච්චර ප්‍රශ්න ආවොත් මේ හැම ප්‍රශ්නයකින්ම මුදව ගන්න බණ්ඩ උදව් කරන එක නම් ලොකු දෙයක්. ඉතින් ඉදිරියට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සරණිගේ තාත්තා හිමිවීමත් එක්ක රෙහන්ට සරණිව තනි කරන්න බැහැනේ. අනිත් එක මේ රස්සාවෙන් අයින් වෙන්නත් රෙහන්ගේ අදහසක් නැහැ. ඉතින් ඒ කියන්නේ සරණිගේ වගේම රෙහන්ගේ වැඩින් එකත් මොන ප්‍රශ්න ආවත් ගන්න රෙහන් තීරණය කරනවා. මොකද සරණි වගේ කෙනෙක්ට වැඩින් එකක් කියන්නේ ලොකු දෙයක්. ඉතින් ඒක ගොඩක් ලොකුවට ගන්න එකයි වටින්නේ. ඉතින් අනිත් එක MD ගේ පැත්තෙන් උනත් බලන් ඉන්නවා රෙහන් සරණි වැඩින් එක. ඉතින් ඒ වෙනුවෙන් රෙහාන් ගොඩක් මහන්සි වෙලා සරණිත් එක්ක එකතු වෙලා වෙඩින්නේ කරගනී කියන බලාපොරොත්තුවත් අපිට තියාගන්න පුළුවන්.